පාරදිගේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියට පාරදිගේ කතාවේදී සිද්ධ වෙන දෙයක් සම්බන්ධව. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියට රුක්ෂානා ගන්න තවත් මෝඩ තීරණයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් පුළුවන් මගේ channel එක සමග නැවතත් එකතු වෙන්න subscribe කරලා ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න කියලා තිල්ලීමක් කරනවා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි රෙහන් වගේම සරණි මේ දෙන්නා හරිම සතුටින් නිදහසේ මේ දවස්වල කාලය ගත කරනවා. ඒකට හේතුව තමයි රෙහන්ගේ අම්මා වගේම නංගීත් ගෙදරින් ගිහිල්ලා නිසා මේ දෙන්නට බාධා කරන්න කවුරුත් නැහැ. ඉතින් කොහොම වුණත් වෙන්දනම් ගෙදෙට්ට එනකොටම රෙහාන්ට අම්මගේ නංගිගේ ප්‍රශ්නවලට උත්තර හොයලම ඇති වෙලා තිබුණේ. හැබැයි මේ වෙනකොට ඒ සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක අපිට පේන්න තියෙන ඇත්තක්. ඉතින් කොහොම හරි මේ හැම දෙයක්මත් එක්කම බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන් ඉදිරියට යනකොට මෙන්න මේ වගේ දෙයක්. විශේෂම කතාව කියනවා නම් රෙහාන් වගේම රෙහාන්ගේ නංගි දැන් ගොඩක් තරහ වෙලා ඉන්නේ. හැබැයි රුක්ෂානත් එක්ක දැන් සම්බන්ධකම් ඇති කරගෙන ඉන්නේ රුවනි. ඉතින් රුක්ෂාන දැන් අනයක්කාරත් එක්ක නැවත වතාවක් රෙහන් ගෙදර ඇවිල්ලා ඊට පස්සේ රුක්ෂාන මේ සෝදානම් වෙන්නේ සරණිවයි රෙහන්වයි ඈඩ් කරන තැනට වැඩ කරන්න. විශේෂයෙන්ම සරණි කියන්නේ පිට් පොකට් කාරියක් කියලා රෙහන් දැනගත්තොතින් මේ දෙන්නගේ කසාද ජීවිතේම ඉවර වෙන බව රුක්ෂාන පහුගිය කාලෙම හොඳින්ම දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේ අවදානම ගැනවත් හිතන්නේ නැතුව රුක්ෂාන මේ ගමන එන්නේ. ඇත්තටම දැන් පොලිසියෙත් මේ කාරණාව යන නිසා තමන්ගේ ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ කියන එක මේ වෙලාවේ රුක්ෂාන විශ්වාස කරන දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් කොහොම හරි රුක්ෂාන රෙහන් ගෙදර ආවට පස්සේ මොකද වෙන්නේ කියලා ගොඩක් දෙනෙක්ට ලොක් ගැටලුවක් ඇති. ඉතින් මෙතනදී රෙහාන්ට රුක්ෂාන්ට කියන්න ලැබෙයිද සරණි කියන්නේ පිට් පොකට් කාරියක් කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඒක කිව්වට පස්සේ රෙහන් මොන වගේ හැසිරෙයිද ඒ කියන්නේ සරණිව අතෑරලම දායිද ගොඩක් දෙනෙක්ට ඒ ප්‍රශ්නෙත් තියෙනවා. හැබැයි හිතලා බලන්නකෝ රුක්ෂාන කියන්නේ රෙහන්ගේ කලින් නොවන වුණාට එයාව අතෑරලා දැන් ගොඩක් කල්. ඉතින් මේ දෙන්න අතර ආදරයක් ඇත්තෙත් නැහනේ. ඉතින් ඒකත් එක්ක රෙහන් විශ්වාස කරන්නේ සරණි කියන දේවල් පමණයි. ඉතින් ඒ නිසා සරණිගේ කලින් ජීවිතයේ සරණි හොරෙක් වුණත් මංකොල්ලකාරයෙක් වුණත් Tamanට කමක් නැහැ. හැබැයි තමන්ගේ ජීවිතයට ආවට පස්සේ ආට ඒ හොරකම් කිසිම දෙයක් කරන්න උවමනාවක් තිබුණෙත් නැහැ. මොකද මම මේ හැම සල්ලියක්ම හැම සැප සම්පතක්ම සරණිට ලබා දීලා තියෙන නිසා ඉතින් ඒ ගැන වද වෙන්නේ නැතුව රුක්ෂානට එයාගේ පාඩුවේ ජීවත් වෙන්න කියන උපදෙස රෙහන් මෙතනදී ලබා දෙයි කියලා අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්.